සුබ දවසක් යාළුවනේ. IQ වේරීස් තුලින් මම තුසාර සම්පත්. මම අද ඔයාලට ගෙනාවේ තරංග විභාග වල එන කැටලු, අලුත් කැටලු විශේෂයක් ගැන කතා කරන්න. ඒ කියන්නේ එකතු හා ගුණිතෙන් වස්තුන් ගන්න සේම. ඔයාලා දැකලා ඇති මේ වගේ ගණන් විභාග වල අපි බලමු කොහොමද මේ වගේ ගණන් වලට සාර්ථකව කෙටියට අඩු වෙලාවකින් පිළිතුරු සපයන්නේ කියලා. මම පළවෙනි ගැටලුව විතර ගත්තේ ගොවිපලක ගවයින් එළවුන් එළුවන් හා කුකුලන් යන එකතුව 30ක් වේ. ඔවුන්ගේ ගණන එකින් එක ගුණ කළ විට ලැබෙන පිළිතුර 840කි. වැඩිම සිටින්නේ කුකුලන්ද අඩුම සිටින්නේ එළුවන්ද නම් ගොවිපලේ කොපමණ ගවයන් සිටියේද? එතකොට මේ වගේ ගණන් ඔයාලා දැක්ලා ඇති. මේක අපිට දෙන්නේ AA ඉන්න කාණ්ඩවල එකතුවයි, ඒ වගේ එකින් එක ගුණ කළාම වෙන අගයයි. මේ බලමු අපි බලමු මේ වගේ ගැටලු කොහොමද විසඳන්නේ කියලා. මම ගැටලු මතක් වෙන ආයෙ මේ විදිහට ගන්නවා. එතකොට මේක කියන්නේ ප්‍රධාන වර්ග තුනක් ඉන්න එයාලගේ එකතුව 30යිලු, එයාලගේ ගුණිතය 840යිලු. මේ වගේ ගැටලුව දුන්නාම අපි මුලින්ම කරන්නේ එකිනෙක ගුණ කළ විට ලැබෙන පිළිතුර ප්‍රථමක, ඒ කියන්නේ ප්‍රථමක සංඛ්‍යා වලටින් බෙදාගෙන බෙදාගෙන යනවා. ඒ කියන්නේ මේක කොහොමද හැදිලා තියෙන්න පුළුවන් කියලා අපි බලනවා. ඒ කියන්නේ 840 තමයි මේක එකිනෙක ගුණ කරාම ලැබෙන පිළිතුර එන්නේ. ප්‍රථමක කියන්නේ කුඩාම ප්‍රථමක සාධකය දෙකනේ. මම ඉස්සලාම පුළුවන් තරම් කුඩා කොටස් වල තමයි අපි කඩාගන්නේ. මම මේක දෙකෙන් බෙදනවා. 840 දෙකෙන් බෙදපුවාම 420යි. මේක අපිට ආයෙත් දෙකෙන් බෙදන්න පුළුවන්. මම ආයෙත් මේක දෙකෙන් බෙදනවා. එතකොට 420 දෙකෙන් බෙදුවාම 210යි. මේකත් අපිට තාම දෙකෙන් බෙදන්න පුළුවන්. ඊට පස්සේ ඒකත් අපි දෙකෙන් බෙදනවා. 210 දෙකෙන් බෙදුවාම 105යි. මේක අපිට දෙකෙන් බෙදන්න බෑ. දශම සංඛ්‍යාවක් එනවා. එහෙනම් අපි බලනවා ඊළඟ ප්‍රථමක සංඛ්‍යාවෙන් බෙදන්න පුළුවන්ද කියලා. එහෙනම් අපි ගන්නවා 3 ගන්නවා. 3ෙන් මේක බෙදෙනවා. එහෙනම් මං 105 3ෙන් බෙදනවා. එහෙනම් 35යි. එහෙනම් දැන් බලනවා මේක ආයි 3ෙන් බෙදනවා කියලා. මේක දැන් 3ෙන් බෙදෙන්නේ නැහැ. අපිට ඊට පස්සේ යන්න පුළුවන් 5ට මං ඊට පස්සේ මේ 35 කියන එක 5ෙන් බෙදනවා. 35 5ෙන් බෙදුවාම 7යි. ඊට පස්සේ 7ෙන් පස්සේ ආයි බෙදන්නේ ගන්න. එහෙනම් මම මේක කෙලින්ම 7ෙන් බෙදනවා. මේ විදිහට අවසාන උත්තරේ එක වෙනකම්ම අපි මේ වැඩේ කරන්න ඕනේ. එතකොට අපිට මෙන්න මෙහා පැත්තේ මේ බෙදාගෙන බෙදාගෙන ගියපු සංඛ්‍යා ටික තියෙනවා. එතකොට අපි දැනගන්න ඕනේ, අපිට තේරෙනවා දැන්. එතකොට මේ 840 හැදිලා තියෙන්නේ මෙන්න මේ බෙදාන බෙදාගෙන ගිය සංඛ්‍යාවල ගුණිතයෙන්. එහෙනම් අපිට මෙන්න මේ හොයාගත්ත ටික වැදගත් වෙනවා අපිට මේ වගේ ගැටලුවක් විසඳගන්න. එතකොට අපි මේ වගේ ගැටලුවකේ මුලින්ම කරන්නේ මේ වගේ ගුණිතයෙන් ලැබෙන පිළිතුර මේ විදිහට ප්‍රථම සංඛ්‍යාවල කඩා ගන්න පුළුවන් තරමට කඩා ගන්නවා. හරි. එතකොට අපි බලමු මේකේ කියලා තියෙන්නේ 840යි. වැඩිම සිටින්නේ කුකුලන්ය, අඩුම සිටින්නේ එළුවන්ය. එහෙනම් මම මෙහා පැත්තේ අඩුම ගන්න, මෙහා පැත්තේ වැඩිම ගන්න විදිහට මේ විදිහට හදා ගන්නවා. මම මේ විදිහට ටේබල් එකක් ගහ ගන්නවා. හරි. අපි දැන් දන්නවා මේ සංඛ්‍යාවල ගුණිතයෙන් එකිනෙක ගුණ කරාම අනිවාර්යෙන් 840 වෙනවා කියලා දන්නවා. අපිට ඕනේ මේකෙන් ගුණිතය 840 එන්නත් ඕනේ. ඒ වගේම සත්තුන්ගේ එකතුවත් 30ක් එන්න ඕනේ. එහෙනම් අපිට මේ සංඛ්‍යා භාවිතා කරලා මෙයාලට එන්න පුළුවන් කියලා හිතන සංඛ්‍යා ආදේශ කරලා අපිට මේ චෙක් කරලා බලන්න පුළුවන් මේකට මැච් වෙනවද කියලා. මම කරලා පෙන්නන්නම්. මම හිතනවා අපි දැන් හදා ගන්න ඕනේ මෙතන ඉන්න සත්තු සංඛ්‍යාව මෙතනින් ආපු සංඛ්‍යා භාවිතා කරලා විතරයි. මම මෙතන දැන් දෙකේව දෙකක් ගත්තොත් මෙතනින් දෙකේව දෙකක් අඩු වෙලා යනවා. ඒ කියන්නේ ඉතුරු ටිකෙන් තමයි අනිත් ඒවා පුරව ගන්න පුළුවන්. එහෙනම් මම ගන්නවා මෙතන, මම හිතනවා එළුවන් ගන්න හැදෙන්නේ 4ක් කියලා. ඒ හැදෙන්නේ 2 වැඩි කිරීම 2කින් කියලා. මම හිතනවා ඊට පස්සේ ගවයන් ගන්න මම ගන්නවා ගවයන් ගන්න 2 වැඩි කිරීම 3යි කියලා හිතනවා මම. මේක ගෙස් කිරිල්ලක් තමයි මේ කරන්නේ. එහෙනම් කුකුලන් ගන්න 5 වැඩි කිරීම
හතයි. එහෙනම් මම මේක සුළු කරගමු. දෙවරක් දෙක හතරයි, දෙවරක් තුන හයයි, පස්වරක් හත 35යි. අපි දන්නවා කොහොමද මේ ටික ගුණ වුණාට පස්සේ 840 එනවා කියලා. හැබැයි ඒ විතරක්මදි මේ සත්තුන්ගේ එකතුව සමානයි 30 වෙන්න ඕනේ. දැන් තමයි මේක 35ක් වෙලා අපි කෝකටත් එකතුව බලමු. 4 දන 6 දන 35 සමානයි 45යි. එහෙනම් වෙන්න ඕනි 30. එහෙනම් මෙතන තියෙන 45 එහෙනම් අපි මේ ගෙස් කරපු එක වැරදි. අපි මේ විදිහට ගෙස් කරලා තමයි මේකේ උත්තර හොයාගන්න වෙන්නේ. මම දෙවෙනි අවස්ථාවේදී ගන්නවා මෙතන එළුවන් ගන්න. මේක මතක තියාගන්න, මේ කුකුළු තමයි වැඩිම ඉන්නේ, එළුව තමයි අඩුම ඉන්නේ. ඒ විදිහට එන විදිහට තමයි මෙතන සංඛ්‍යා දාගන්න ඕනේ. අඩුම වැඩිම මැද සංඛ්‍යාවක්. එහෙනම් මම දෙවෙනි අවස්ථාවේදී හිතනවා මෙතන දෙක වැඩි කිරීම තුනක් ඉනවා. කියන්නේ 6 දෙනෙක් ඉන්නවා කියලා හිතනවා. ගවයන් ගන්න මම දැන් මෙතන දෙක වැඩි කිරීම තුන ගත්තා. ඊට පස්සේ මේ දෙක ආය ගන්න බෑ. දෙක වැඩි කිරීම පහ ගන්නවා. හරි, ඒ විදිහට මෙතන තව දෙකක් ඉතුරුලා තියෙනවා. අවසානට දෙක වැඩි කිරීම හත ගන්නවා. හරි, අපි මේක සුළු කරලා ලියලා බලමු. දෙක වැඩි කිරීම තුන කියන්නේ 6යි, දෙක වැඩි කිරීම පහ කියන්නේ 10යි, දෙක වැඩි කිරීම හත කියන්නේ 14යි. අපි කෝකටම මේක එකතු කරලා බලමු. අපේ මේ කියන ගැටළුවේ කියන ගාන සමාන වෙනවද කියලා. එහෙනම් 6 දන 10 දන 14. 6යි 4යි 16යි 16යි 14යි 30යි. එහෙනම් මේ ටික කොහොමද ගුණ වුණාම 840 වෙනවා කියලා අපි දන්නවා. එහෙනම් මේ වගේ එකතු වෙන 30ක් වෙනවා. එහෙනම් මේ කියන එකට මැච් වෙනවා. එහෙනම් අඩුම ගාන එළුවන්, වැඩිම ගාන කුකුලන්. හරිනම් එහෙනම් ඒ ඕඩර් එකත් මැච් වෙනවා. එහෙනම් මේක ඕකේ. එහෙනම් මේක තමයි ඇත්තටම මේ සත්තු ඉන්න ගාන. එළුවන් 6යි, ගවයන් 10යි, කුකුලන් 14යි. අපෙන් ගැටලුවෙන් අහන්නේ ගොවිපලේ කොපමණ ගවයන් සිටියේද කියලා. එතකොට අපි මෙතන හොයාගත්ත 10යි කියලා. එහෙනම් පිළිතුර වෙන්නේ 10 කියන එක. මේ වගේ ගැටලු ඔයාලා දැකලා ඇති. එහෙනම් ඔයාලා දැන් තේරෙන ඇති මේවා හදන්නේ කොහොමද කියලා. ඔයාලා මේ ගැටලු පැහැදිලිද කියලා මම හිතනවා. අවසාන වශයෙන් කියනවා, ඔයාලා තාම මගේ channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් දැන්ම subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න. ඒ වගේම මේකේ තියෙන bell mark එක click කරන්න. එතකොට ඔයාලා අලුතෙන් දාන video ඉක්මනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම යාළුවන්ට share කරන්න. සුබ දවසක්. ඊළඟ video එකෙන් හමු වෙමු.